අනාගතය ගැන දහසක් හිනමවලා අපිට එක පාරටම ජීවිතෙන් සමු ගන්න වුණත් ඒ අවසාන මොහොතේදී අපේ ආදරණීයන් ගැන මතක් වුණත් ඒක මොන තරම් වේදනාවක් වෙයිද पुंच मतरी मकान ओया मगे चैनल अलुत कनेक्ना मगे चैनल के सब्सक्राइब करला पुंच सहायक देन केला आदरें इल्लनवा हरी मम कथावट एन्नाम नोनोय चतुराय कियान्ने होंदमे अहलो देन्नेक अनुराधपुर एक गम्माने एकटम हदी वडुन ओउन देन्ना एकम पासले इगनीम लबमिन वान जांशेन उसस पलेट पेने सिटिया मेदेन्ना एक्कम वागे इगेनीमट दक्षाय इतामत इहलिम्म समत्तुनु नुवन्हा चतुरट जयवर्धनपुर विश्वविद्यालयट अतुलत्वेन्न लबुने ओउन्गे सतुट देगुन तेगुन करमीन ඉතින් ඔවුන් ඒ ආසන්නයේම පිහිටි බෝඩිමක නවා තැන්ගත්තා. ඔවුන් ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. ඔය අතරේදී එකම බැජ් එකේ හිටපු උමාලි ගැන නුවන්ට ආදරයක් ඇති වුණා. කොහොම හරි ටික කාලෙකින් ඔවුන් ප්‍රේමවන්තයන් බවට පත් වුණා. උමාලිකයන්නේ හරිම අහිංසක කෙනෙක්. නුවණොත් ඉතාමත් හොඳ ගතිගුණ තිබුණ තරුණයෙක්. ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය වසරකටත් වඩා ඇදී ගියේ. ඔවුන්ට ඔවුන්ව දවසක්වත් නොදක ඉන්න බැරි තරමට. ඔවුන් ඒ තරම් ආදරයෙන් කාලය ගත කළා. කොහොම හරි දවසක් නුවන්ට හදිසියේම බඩේ කැක්කමක් ඇදුණා. තද බල ලෙස කැක්කම වැඩි වුණ හින්දා ඔහු චතුරත් සමග වෛද්‍යවරේ කමු වෙන්න ගියා. ඒත් බෙහෙත් ලබා ගත්තත් වේදනාව අඩුුනේ නැහැ. ඒ නිසා නුවන් රෝහල් ගත වුණා. ටික දවසකින් ටිකට් කපාගෙන ආවත් නිතරම රෝහලේ සායනෙන් බෙහෙත් ගැනීමට නුවන් පුරුදු වුණා. වෛද්‍යවරු පැවසුවේ ඔහුගේ වකුගඩු වලට යම් බලපෑමක් වෙලා කියලා. ඉතින් උමාලිත් චතුරත් ඒ ගැන හරිම දුක් වුණා. ඔහොම ඉන්නකොට දවසක් නුවන්ට හදිස්සියේම ටිකක් අමාරු වෙලා ආයෙත් ඔහුව රෝහල් ගත කළා. නුවන්ගේ රෝගය දරුණු අතටම හැරුණා. ඔහුට දියර ජාති පමණක් දෙන ලෙස වෛද්‍යවරු පවසා තිබුණා. ඉතින් උමාලිත් හැම විටම ඔහුට සුප් වර්ග කැඳ වර්ග හදාගෙන ඔහුව බලන්න ආවා. චතුරත් ඔහුගේ ළඟින්ම රැඳී සිටියා. දවසක් උදෑසන නුවන්ගේ අයියා ඔහු ළඟ රැඳී සිටින්න ආව නිසා චතුර නැවත බෝඩිමට එන්න සූදානම් වුණා. ඒත් නුවන් කීප විටක්ම චතුරට යමක් පැවසීමට උත්සාහ කරන බව චතුරට දැනුණා. කොහොම හරි ඔහු රෝහලින් පිටත් වුනේ නැවත රාත්‍රියට ඔහු ළඟ රැඳී සිටින්න පැමිණෙන්න හිතාගෙනමයි. බෝඩිමට පැමිණි චතුර දවස් ගාණක්ම හරිහමන් නිින්දක් ලැබුණේ නැති හින්දා හොඳටම හුට නිින්ද ගියා. ඔහු ඇහැරෙනකොට සවස පහත් පහු වෙලා චතුර ඉක්මනට ලෑස්ති වෙන්න පටන් ගත්තා. ඒත් චතුරට දැනෙනවා කාමරේ තව කවුරු හරි ඉන්නවා වගේ. ඔහු දුරකථනය අතට ගත්තේ නුවන්ගේ අයියට කතා කරන්න කියලා. ඒත් දුරකථනයේ බැටරිය බැහැලා ඒ ක්‍රියා විරහිත වී තිබුණා. නැවත චාර්ජ් කරන්න වෙලාවක් නැති හින්දා ඔහු එහෙමම රෝහලට යන්න සූදානම් වුණා. බෝඩිමේ දොර වහනවත් එක්කම චතුරට ඇහුණා කාමරේ ඇතුලින් කාගේ හරි කටහඬක්.
ඒත් කීයටවත් කිසිවෙක් නොසිටින බව දන්න නිසා ඔහු දොරේ අගලු දැම්මා. එතකොටම හුණෙක්ගේ හඬක් ඇහුනේ ගමන ප්‍රමාද කරන්න විධානයක් දෙනා වගේ. ඒත් ඔහු එය ගණන් නොගෙන රෝහලට එන්න පිටත් වුණා. බෝඩිමේ සිට ප්‍රධාන පාරට මීටර 500ක් පමණ ඇවිදගෙන යා යුතුයි. චතුර ඇවිදන් ඉස්සරහට යන විට ඔහු පසුපස යම් කෙසේවෙක් පැමිණෙනා වගේ දැනුණා. ඒත් ටික වෙලාවකින් ඒ ස්වභාවය නැති වෙලා ගියා. යන පාරේ ඉදිරියෙන් තාප්පයක් සමග වංගුවක් තියෙනවා. චතුර ඈත තියා දැක්කා ඒ වංගුව ළඟ කවුරු හරි කෙනෙක් හිටගෙන ඉන්නවා. හැඩහුරුකම් හුරු නිසාම ඔහු ගියේ ඒ දෙස බලාගෙනමයි. ළඟට යන විට ඔහු දැක්කේ නුවන්ව. නුවන්? චතුර පුදුමයෙන් කතා කළා. ඔහුගේ මුහුණ සුදු මැලි වෙලා හරිම දුක්මසු මුහුණක් ඔහුට දකින්න ලැබුණේ. උඹ කොහමද මෙතනට ආවේ? මෙච්චර ඉක්මනට ටිකට් කැපුවද? චතුර ඇහුවා. ඒක ලොකු කතාවක් මචං. මම මේ ආවේ උඹට දෙයක් කියලා යන්න. මම ඉක්මනට යන්න ඕනි. නුවන් පැවසුවා. කොහේ යන්නද? කෝ අයියා ගෙදර ගියාද? චතුර ඇහුවා. ඒත් එක්කම ඒ අසලින් ගිය මිනිස්සෙක් චතුර දිහා බලන් ගියේ හරි අමුතු විදියට. මේ අහගනින් බං. මට ආයේ එන්න වෙන එකක් නැහැ. උමාලි හොඳට බලාගනින් බං. මට උඹව විශ්වාසයි. මං කොහේ ගියත් ඒක දිහා බලන් ඉන්නවා කියපන්. එහෙම කියලා නුවන් එක පාරටම දුවන්න පටන් ගත්තා. චතුරත් ඒ පස්සෙම කෑ ගහගෙන දිව්වා. ඒත් ඔහු අතුරුදහන්. ඔහු කොහේ ගියාදැයි හොයාගන්නවත් බැරි වුණා. බස් නැවතුම් පොළේවත් ඔහු හිටියේ නැහැ. ඔහු ඉක්මනට රෝහලට එන්න බස් නැවතුම් පොළට ගියා. එතකොට අර අමුතු විදිහට බලන් ගිය මිනිස්සයත් බස් නැවතුම් පොළේ ඉඳලා චතුරට කතා කළා. පුතාට මොකක් කරේ ප්‍රශ්නයක්ද? ඔහු ඇහුවා. ඇයි මාම එහෙම අහන්නේ? චතුර පුදුමෙන් වගේ ඇහුවා. නෑ මං එනකොට මේ වංගුවේදි දැක්ක පුතා තනියම කියව කියව ඉන්නවා. ඒකයි මං ඇහුවේ. ඔහු පැවසුවා. චතුරට හීන් දාඩිය දැම්මා. තනියම? මම? ඔහු තමන්ටම කියාගත්තා. ඔහු අර පුද්ගලයාට පිළිතුරක් නොදීම එවෙලම ඒ අසලින් ගිය ත්‍රිරෝද රථයකට අත දාලා ඉක්මනටම රෝහලට පිටත් වුණා. කතාව පැහැදිලි. ඔහු යන විට නුවන්ගේ පවුලේ අයත් උමාලිත් මහා හයියෙන් අඬාඩා හිටියා. නුවන් යන්නම ගිහිල්ලා චතුර උන කිසිම දෙයක් හිතාගන්න බැරුව සිහිසුන් වෙලා බිම ඇදගෙන වැටුණා. නුවන්ගේ අවසන් කටයුතු සිද්ධ වුණා. ඒත් චතුරට නිතර නිතර ඔහුව හීනෙන් පෙනුණා. ඔහු කිව්වේ එකම එක දෙයයි. ඒ උමාලිව හොඳට බලාගනින් බං. එච්චරයි. ඔන්නෝකයි කතාව. ඉතින් ආයෙත් මතක් කරනවා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයා මේ කතාවට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මාත් එක්ක රැඳිලා හිටියට ඔයාට ගොඩක් ස්තුතියි.